මේ දවස්වල අපි හැමෝම රජය සහ එහි පාලන කටයුතු ගැන ගොඩක් උනන්දුයි. අපේ රට පාලනය වෙන්න තියෙන වැදගත්ම ආයතනයක් තමයි අමාත්‍යංශයක්. එහෙම නැත්නම් මිනිස්ට්‍රි එකක් කියලා කියන්නේ. ලංකාවේ ප්‍රධාන වශයෙන් අමාත්‍යංශ 23ක් තියෙනවා. අමාත්‍යංශ වලට කියන ඉංග්‍රීසි නම් ඔයා දැනගෙන හිටියද? ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණොත් ඔයාට පුළුවන් අමාත්‍යංශ 23ටම ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න. අංක 1 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of National Security කියලා. අංක 2 මුදල් සහ සැලසුම් කරන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Finance and Planning. අංක 3 තමයි අධ්‍යාපන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Education. Number 4 උසස් අධ්‍යාපන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Higher Education. Number 5 තාක්ෂණික වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Technical Vocational Education and Training. අපි මේක කෙටියෙන් හඳුන්වනවා TVET කියලා. Number 6 සමාජ සංවර්ධන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Social Development. Number 7 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Regional Development. Number 8 අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Justice and Prison Reforms. Number 9 කෘෂි කර්මාන්ත සහ කෘෂිපාදක කර්මාන්ත අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Agriculture and Agro-based Industry. Number 10 පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Environment and Natural Resources. Number 11 සෞඛ්‍ය අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Health. Number 12 ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Investment Promotion and Job Creation. Number 13 විදේශ කටයුතු අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Foreign Affairs. Number 14 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශය. ඉංග්‍රීසි වලින් කියන්නේ Ministry of Information and Communication Technology. Number 15 ප්‍රවාහන අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Transport. Number 16 වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Ports and Shipping. Number 17 විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශය. Ministry of Power and Energy. Number 18 සංචාරක අමාත්‍යංශයට. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Tourism. Number 19 තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Youth and Sports. Number 20 ආගමික කටයුතු සහ අන්තර් සමාජීය සමගිය පිළිබඳ අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ Ministry of Religious Affairs and Interfaith Harmony. Number 21 කලා සහ සංස්කෘතික අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Arts and Culture. Number 22 ධීවර අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Fisheries. Number 23 සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Ministry of Civil Aviation. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ වටිනා තොරතුරු දැනගන්න දිගටම මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න පහලින් තියෙන subscribe button එක click කරලා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම good luck. හැමෝටම goodbye.